යාලිය තමයි මහරෑ මෙයන්ට කියලා තියෙන්නේ. අය මුදලාලි කිව්වා කියලා යක්කු ගස් යනලා කරත්ත දක්වන අපේ මිනිස්සුන් වැඩ කරපු සල්ලිත් තව ගන්න තියෙනවා. මුදලාලි නම් කියන්නේ සිරිසේන්ට මේක උනේ සිරිසේනගම කරුමෙට කියලා. එයාට මහ පාඩුවකුත් උනා කියන්නේ. ඒක මගේ දරුවන්ගේ කරුමේ. එතකොට මල්ලියේ මේ තොවිලෙට මං කිව්වක්කේ තරගයට යවන පොර කුකුල්ල විතරයි ලු ළඟ ඉන්නේ. ඇයි දෙයියනේ අපි ඌව මරාගෙන කන්නේ නෑනේ. ගුරුනාංශ කියන්නේ පූජාවට කුකුලෙක් ඕනෙමයි කියලා. මුදලාලිගේ කුකුල් කොටුව ඇරුණාම මේ හතර මායිමේම වෙන කුකුල් කොටුවක් නෑනේ වෙද මහත්තයෝ. මුදලාලියා මහත් කුණු ලෝභය. අපි දැන් මොකද්ද කරන්නේ මල්ලියේ? මං කියන්ටද අපි ගුරුනාංශත් එක්ක කතා කරලා වැඩේ ටිකක් පස්සට දාගමු. අම්මේ පූජාවට කුකුලෙක් මරන්නද? නෑ මයි පුතේ, පූජාවට තියලා නිදහස් කරන්න. සිරිසේන මා මට මොකද? අදර තොයිල නේද? ඇයි සමන්? ගුරුනාංශේ මාමා කිව්වා තොයිලෙන් තාත්තව සනීප කරන්න පුළුවන් කියලා. ඒ තොයිලට කුකුලෙක් ඕනලු. මුදලාලි කුකුල් කොටුවෙන් කුකුලෙක් දෙන්න බෑ කියලා. එදා බුදුන් වහන්සේ මැරිච්ච ළමයට පණ දෙන්න කියලා කිසා ගෞතමීට කිව්වා නොමල ගේකින් අබ මිටක් ගේන්න කියලා. එහෙම කිව්වේ සත්‍ය වටහාලා දෙන්න. එතනදී බුදුන් වහන්සේගේ චේතනාව පිරිසිදුයි. වැඩේන මුදලා අර කූඩුවේ හිටපු ලොකු කුකුලා නෑ. බෝ ඔබ හරියට හොයන්න නැතුව ඇති. මම බැලුවා මුදලාලි හෙට තියෙනවා නියම හටනක් ඔට්ටු රුපියල් 3000යි. නැති වෙන්න බෑ. කුකුල් කොටුවට රිංගල අර කුකුලා හොයන්න ඕනේ. මොකද ඒක මේ වරෙන් කම්බිලි විසින් සියට වරෙන්.
ඔම් බුද්ධ අනුභාවන දම් අනුභාවන සංඝ අනුභාවන ත්‍රිවිධ රත්න අනුභාවන ඔම් බලෝක අලංක දේවදිත්ත රාමකන්දක සස්වාමී දිතිපේ අනුමවිත්ත පාලිකාම අම්මනමයි අපිපහිග වන් සූර්යානේ සූර්යානේ දිස්සත් දිස්ති දිස්තියේ ස්වාහ නවත බලෝක මෙහට වරේ කොහෙන්ද උඹලට ඔය කුකුලා ඔකම මගේ පොටුවේ හිටප හොඳම අනේ පින්ස දිනේ මුදලාලි කෑ ගහන්න එපා අපේ පුතා ගෙනාවේ ආ පුතා එන්න ගියහන් ඌට එන්න ගියහන් ඇත්ත කියපන් කොහෙන්ද බලන්න මේ කුකුලා ඇත්ත ගියහන් කියපන් පුතේ මුදලාලිට මේ මේ කියපන් පොඩි සාදු තමයි කිව්වේ ලොකු හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ හාමුදුරුවනේ මෙව්වාද පන්සලේ උගන්නන්නේ අනේ මයේ කොල්ලා හාමුදුරුවනේ කො පොඩි හාමුදුරු මේ පන්සලේ පොඩි හාමුදුරුවකෝ හැංගිලාද මුදලාලි මහත්තයෝ කෑ ගහලා මිනිස්සු විනාසන්නේ නැතුව වෙච්ච දේ කියන්න මේක පන්සලා හාමුදුරුවනේ මගේ කුකුල් කොටුවේ ඉන්න හොඳම කුකුලා පොරේට දාන හොඳම කුකුලා පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ කීම් බහට මේක පොඩි නම ධම්මරතන අවසර හාමුදුරුවනේ ඇත්තද මේ කතාව? එහෙමයි. මේ සමල්ලගේ තාත්තගේ ජීවිතේ බේරගන්න හිතලා තමයි අපි මේ වැඩේ කරේ. ආන්න. දැක්කන්? මුදලාලි මහත්තයෝ පොඩි උන්නාන්සේ මේ සමන්කොලුව එකතු වෙලා කරලා තියෙන්නේ පින්කම. සිරිසේනගේ ජීවිතේ බේරගන්න. දැන් කොර තනහම් වික්කවේ කම්මං වදාමි කියලා බුදුබණෙත් තියෙනවනේ මෙතන චේතනාව පිරිසිදුයිනේ හැබැයි තින් පොඩි උන්නාන්සේ සමන් ළමයි කරලා තියෙන්නේ නම් වැරද්ද මුදලාලි මහත්තයෝ මොකද කියන්නේ